हीरो श्रद्धा भी वंदना उतुंगु पोसोनपुर पासोसक पोहोतनेदी ऐतिहासिक युद्धगनाव राज महाविहारस्थानय केंद्र करगेन हीरो श्रद्धा भी वंदना वेडसटहन अद उदयसन आरंभ वेमिन सार्थकव सिदु करमिन पोहोतने मे मोहते निवसे सिटिन ओब हीरो समग अत्वल बेंदगन्ना बव होंदिन मदन्नो हीरो टीवी हीरो एफएम समगामी සජීවී විකාශයක් ලෙස්ට ගෙන එන හිරු ශ්‍රද්ධා අභිවන්දන වැඩසටහනේ මීළඟට අප සූදානම් වන්නේ තවත් සුවිශේෂී කාරණාවක් වෙතට. අපි මීළඟට යුගාසන සමාවන්න. අපි මේ මොහොතේ සූදානම් කාව්‍යමය ධර්මදේශනාවක් සඳහා යොමු වන්නට ඒ සඳහා අපි নমස්කාර පූර්වක මේ මොහොතේ ආරාධනා කරමින් වැඩම කරවදාල මස්සන්නේ විජිත ස්වාමීන් වහන්සේට අප ඉතාමත් नमस्कार पूर्वक आराधना कर सिटिनवा काव्यमे धर्मदेशनाव अरमण लेसट अवसराय पे हामदुरने तिरुवन सरणाई पिंगवत हेम देनाटम सुंदर उदयसन हीरो टीवी बालन सुपिन्वत सिल्गुनयन पिरुन लंकर गानु पिनिस आति उत्तम निवन आसनु मैन आद कावि बान देसन अनुबुदु मिहि दुहि मि वैडी पुन पोहोय आदाई सिरिलाक मावट दाम रास वैहुन दिन आई युदगन वेहेरे सिट आरंभन कावि देसु माई लो वैसे हम देनाटम तेरुवान सारनाई समंता चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मुक्खदं धम्मस्सवन कालो अयं बदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता बुदुन देसो वोत्तम दाम कांद तुल देमापियंगन पेरटयो माई मापियो महाबाबु वेतट समानाई पालमु गुरुं यै दिले
කියන නමයි දුර සිටගෙන ගොස් පිදුමට සුදුසෝය එවන් පිදුම ලොව ඉහළ දමයි ඔබ මේ ලොවට බිහි කළේ මාපියෝ සිතන්න ලොවතුරු බුදුට සමයි කාරුණික පින්වත්නි අද පොසොන්පුර පසළොස්වක් පොහොය දවසේ යුදගනාව රාජමහා විහාරයේ සිට හිරු ටීවී ශ්‍රද්ධා විවන්දනා වැඩසටහනින් හිමිදිරි ඇසෙන උතුම් කවිබණ දේශනාවටයි ඔබ සවන්පත් යොමු කරන්නේ අද ඔබට කවිබණෙන් මා දේශනා කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් වදාළ උත්තම දහම් කරුණක් පිළිබඳව මාතා පිතෝ පට්ඨානං මව්පියන්ට උපස්ථාන කිරීම උත්තම මංගල කාරණාවක් බුදුන් දහම් සඟුන් වැඩ සිටිමින් මේක ලෝක සත්වයා වෙනුවෙන් උතුම් දහම් දේශනාවන් සිදු කරන මේ පිම්බිම තුල අද මොන තරම් අපරාධ සිදු වෙනවාද දෙමාපියන් විසින් දරුවන්ව මරා දමන දරුවන් විසින් දෙමාපියන්ව මරා දමන කුරිරු සමාජයක් තුලයි අද අපි ජීවත් වෙන්නේ රූප වාහිනිය බැලුවත් ගුවන් විදුලිය ශ්‍රවණය කළත් පුවත්පතක් බැලුවත් අපිට අහන්න ලැබෙන්නේ අපිට දකින්න ලැබෙන්නේ හදවත කම්පා කරවන මහා පුදුමාකාර සිදුවීම් පින්වතුනි දඹදිව සැවැත්නුවර පිටිසර බද ගම්මානයක සිදුවෙච්ච අපූරු කතාවක් පිළිබඳවයි අද කවිබණෙන් ඔබට දේශනා කරනු ලබන්නේ එක් ගම්මානයක දුප්පත් නිවසකි එකම පුතයි අම්මට ඇත්තේ ආදර පුතු හැර වෙන යම් සැපතක් මේ දුප්පත් අම්මට නැත්තේ ලේකිරි කර දෙයි පොඩි පුතු නලවයි දරුසෙනේ හැති ආදර අම්මා දරුසෙනේ හස මැද විඳින සැපක් කිසි දින බෑ කරනට නිම්මා පිංගුතුනි දඹදිව සැවැත්නුවර පිටිසර බද ගම්මානයක් තිබුණා මේ ගම්මානෙ මැද බොහෝම දිලිදු නිවසක් තියෙනවා කටුමැටි ගහපු බිත්ති හතරකින් වටවුන පිදුරු දාල හෙවිල්ලපු වහලයක් තියෙන ගොම ගාපු මැටි පොළවක් තියෙන පුංචි පැල්පතක් තිබුණා මේ පැල්පතේ ජීවත් වෙනව අම්මා කෙනෙක් සහ ආදරණීය පුංචි පුතෙක් තාත්තා කාලේ මිය ගිහිල්ලා අලුයම අවදි වෙන ආදරණීය අම්මා පුංචි බිලින්දාවත් වඩාගෙන ගමේ තිබුණු සිටු මාලිගාවක කුස්සියේ වැඩ කරන්න යනවා දැලිවලම් පිඟම් භාජන සෝදලා හම්බ වෙන සොච්චම් මුදල් එකතු කරලා තුන් වේලට පුතාට කන්න දුන්නා සමහර දාට අම්මට කන්න වළඳි බත් ඉතුරුනේ නැහැ අම්මා දන් කුඩ ටික කාලා කුසගිනි නිවා ගත්තා අද මේ බණ කතා වහන දහස් ගාණක් ලක්ෂ ගාණක් අම්මාවරු
තමන්ගේ දරුව වෙනුවෙන් ඒ දුක විඳලා ඇති. මේ විදිහට තමන්ගේ එකම පුතාව දඹදිව තක්ෂිලාවට ඇතුළත් කරලා ශිල්ප ඉගෙන ගන්න අවස්ථාව සකස් කළ දෙන අම්මා උදේ ඉඳන් රෑ වෙනකන් වෙහෙසිලා පුතාව උස්මහත් කළා. ටික ටික තරුණ වියට පත් වෙන පුතා දිහා අම්මා ආශාවෙන් බලන් ඉඳියා. දවසක් ආදරණීය සෙනෙහෙබර පුතාට ළඟට කතා කරලා අම්මා හරි ලස්සන කතාවක් කියනවා. මහදවත වද කරවන දෙයක් තිබෙයි සිතේ නොබේ අම්මත් ලෙඩ ගානේ සවිය නැතිය ගතේ මාමැරුනම නුඹ බලන්න කිසිවෙකුවත් නැතේ කැන්දන් එනු මැන බිරිඳක් මේ ගෙදරට පුතේ. මං දැන් හොඳටම වයසයි. මට කටට රසට උයල දෙන්න හවිහක්තියක් නෑ පුතේ. ඒ නිසා හොඳ තැනකින් විවාහයක් කරගන්න කියලා අම්මා පුතාට යෝජනාවක් කළා. අම්මාගේ හිත රිදවන්න අකමැති පුතා අම්මාට මෙහෙම කියනවා. දසමස කුස තාරා දෙතානේහි කිරි දුන්න අම්මා විඳපු දුක් ගිනි බැයිවසන්න කසාදයක් කෙරුමට නැහැ සිත දෙන්න කල් අවසර දෙන්න. මට දැම්ම කසාදයක් ඕන නෑ. මට පුළුවන් මැරෙනකං මගේ අම්මව බලාගණ්ඩ. අම්මා නැවත නැවත ඇවිටිලි කල්ල කියනවා. මං නැතිදාට ඔයාට සලකන්ඩ කෙනෙක් ළඟ නැතිවෙයි. ඒ නිසා හොඳ තැනකින් බිරිඳක් කැන්දාගෙනන්න කියලා. අම්මගේ හිත රිදවන්න අකමැති පුතා ගෙදරට බිරිඳක් කැන්දාගෙන ආවා. අම්මට මහා පුදුම සතුටක් ඇති වුණා. දෙන්නම ළඟට කතා කරලා අම්මා මෙහෙම කතාවක් කියනවා. මගේ සිතේ ලොකුම බාරක් පුතුනි ඔබ අඩු කළා. මෙච්චර කල් කසාතේ ගැන සිතන් සිටියේ දුක් වෙලා. සුබ පතනවා යුග දිවියට අසරණ කඳුලැලි සලා. මගේ පුතාව චූටේ දුවේ ගන්න හොඳින් රැක බලා. කාලය මේ විදිහට ගත වෙද්දී පින්වතුනි ගෙදරට ආපු බිරිඳ අම්මාට හොඳට සලකමින් ලෙන්ගතුව කටයුතු කරනවා. සතුටින් බිරිඳ පුතුමව ජීවත් වෙනවා. අම්මගේ සියලු කටයුතු ඉටු ක
කර දෙනවා අම්මත් නැයට දුවේ කොට මෙන් සලකනවා කාලය ගෙවි ටික ටික ඈතට වයසකයි බැහැ කිසිවක් කරන්නට පුතුයයි වැඩට මිල මුදලක් සොයන්නට බිරිඳට සිදු වෙනවායුතුකම කරන්නට ඇය පෙළඹෙනවා යුතුකම මග හරින්නට ටික දවසක් අම්මාට හොඳට සලකන බිරිඳ ස්වාමිය වැඩට ගිහිල්ලා ගෙදරට එනකන් මග බලාගෙන ඉඳලා අම්මා ගැන මෙහෙම කතාවක් කියනවා ස්වාමීනි මට දැන් මේ ගෙදර ඉඳලා ඇති වෙලා අම්මා නාවල කවල පොවල අන්දවල මට ඇති වෙලා මං කසාද බැඳලා ආවේ මෙහෙම දුක් විඳින්න නෙවෙයි සෙනෙහවර ස්වාමියට ඇය කියනවා මේ විදිහට ගේ හැම තැනම බැලුවම කැතකුණු ඇත්තේ වයසක මවගේ වැඩ බව සැලකිය යුත්තේ වැරහැලිමෑ අඳිනගේ එක එක පැත්තේ මේකට පියවරක් ඔබ අද ගත යුත්තේ මගේ නෑයෙකුට බැහැ මේ ගෙදරට එන්න වැරහැලි මෑඳෙන පිළිකුල් දැනගන්න මේකට පිළියමක් බැරිවේ නම් දෙන්න මම යමි මගේ නිවසට අද නවතින්න වැරහැලි ඇඳගත්තු අම්මා මට කරදර කරනවා සෙනෙහවන්ත බිරිඳ කියනවා ස්වාමීනි මට බැහැ තවත් මේ ගෙදර දුක් විඳින්න ඒ නිසා මම යනවා මගේ අම්මාගේ ගෙදර ස්වාමිය බිරිඳගේ අතින් අල්ලගෙන කියනවා සොඳුර මාව දාලා යන්නට එපා ආදරණීය ස්වාමිය මෙහෙම කියද්දී ඇය කියනවා මට මේ ගෙදර මේ විදිහට ජීවත් වෙන්න බෑ ඔබට මාව ඕන නම් මං වෙනුවෙන් යමක් කළ යුතු වෙනවා ස්වාමිය අහනවා කුමක්ද මා කළ යුත්තේ ඇය කියනවා පින්වතුනි ආදරණීය ස්වාමියට මෙන්න මේ විදිහට ගෙදර කරදර උන අම්මාය සැමට මුල්ලුන කරුමයකි පලදෙන සිතන්නේමා ගෙවන පවගැන මවනු බේවායසක කරදර දෙවයි නෙකනෙක මට ඉන්න
බෑදක ගංගට ගෙන ගොස් දාමුදවසක අම්මා යෝජනා කරනවා සෙනෙහවන්ත ආදරණීය පුතා වෙනුවෙන් යුතුකම් මිටු කරපු බිරිඳගේ යෝජනාව අම්මාව ගංගාවට විසිකරන්න පින්වතුනි සෙනෙහබර පුතා හදවතේ මහ වේදනාවෙන් රාත්‍රියේ තමන් බිහි කළ අම්මාව ගංගාවට ගිහින් ගංගාවට විසිකලා පහුවදා උදෑසනම අම්මා මහා කටු අකුලක සිර වෙලා අර ගංගාවෙන් ගොඩට ඇවිත් නැවතත් පුතා සොයාගෙන එනවා පින්වතුනි තමන්ගේ බිරිඳ කියනවා අම්මව දැකලා ඔබ මට වංචා කළා අම්මව මැරුවයි කියලා නමුත් අම්මා දැන් ඇවිදින් ඉන්නවා මේකට ඔබ යමක් කළ යුතුයි මේක මගේ වරදක් නෙවෙයි මට තව සතියක් කල් දෙන්න කාලය සතියක් ගත වුණා උදේ පාන්දර ස්වාමියා ළඟට බිරිඳ ඇවිත් කියනවා ස්වාමීනි මගේ හිතේ මහා දොළ දුකක් තියෙනවා ඔබට පුළුවන් දෙයක් ඉෂ්ට කරන්න කුමක්ද දොළ දුක අද රාත්‍රියේ නුඹේ අම්මාව අමුසොහනට ගෙනහිල්ලා අම්මාගේ පපුව දෙකට මැදින් පළලා ඇටමස් මිදුළු නහර අතරින් හදවත ගලවලා මට කන්නට ඕන පින්වතුනි මහ පොළව කම්පා කරවන සිදුවීමක් රාත්‍රියේ අම්මාව මහා වනාන්තරයේ මැද ගල් තලාවට ගෙනහිල්ලා පපුව පළලා හදවත ගලවලා ගෙනත් ආදරණීය බිරිඳගේ දොළ සංසිඳවන්ට සූදානම් වුණා අවසානයේදී පුතා අම්මගේ පපුව දෙකට පළලා හදවත අරගෙන ඉද්දී පය පැටලලා වැටුණා අම්මා කතා කරලා අහනවා උඹට රිදුනද මගේ පුතේ කියලා අවසානයේ දුක දරාගත නොහැකිව ආදරණීය පුතාත් පින්වතුනි පපුව පැලිලා එතනම මරණයටපත් වුණා මේ කතා පුවත අපට ජීවිතයට කියලා දෙන්න එක දෙයයි අම්මා කෙනෙක්ගේ වටිනාකම දැනින්නේ අම්මා කෙනෙක් නැති වෙච්ච දාට මේ පුරපසලොස්සක් පොහේ දවසේ ඒ උතුම් දහම් දේශනාව සවනට අරගෙන ඔබේ ජීවිතේ යහපත් කරගන්නට වාසනාව උදා වේවා හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝද සිල්වා මැතිතුමාටත් සියලු කාර්ය මණ්ඩලයටත් යුදගනාව රාජමහා විහාරස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නයටත් එවැගේම මගේ පින්වන්ත අම්මා තාත්තටත් සෙනෙහබර ඔබ හැම දෙනාටත් උතුම් නිර්වාණ ධාතුවම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කර සිටිමු අවසාන වශයෙන් ඔබ හැම දෙනාට සම්මා සම්බුදු සරණ වේවා උතුම් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදී අද දවසේදී ඓතිහාසික යුදගනාව රාජ මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගැනීමෙන් හිරු ශ්‍රද්ධා භිවන්දන වැඩසටහන අතිශයින් සාර්ථකව සිදු කරමින් සිටින මොහොතක මේ ආකාරයට කාව්‍යමය ධර්මදේශනාවක් සිදු කළ පූජ්‍යපාද මස්සනේ විජිත ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේ පිරිනමන අතර විශේෂයෙන්ම ආදරණීය සදහවත් හිතවතුනේ ඔබට මතක් කරනවා හිරු ශ්‍රද්ධා භිවන්දන වැඩසටහන 2020 වසරේදී රටේ පවතින මේ වාතාවරණයත් සමග සිදු කරමින් පවතින අවස්ථාවක අද දවස පුරාවටම මේ පින්බිම මූලික කරගෙන විවිධ වූ ආගමික කටයුතු සිදු කිරීමට අප සූදානම්. නිවසේ සිට ඔබ අප සමග සම්බන්ධ වන අවස්ථාවේදී විශේෂයෙන්ම අප මතක් කරනවා මේ වැඩසටහනේ ඉතාමත් සුවිශේෂීම කටයුත්තක් විදිහට අප හඳුනා ගන්න හිරු ශාසන අවතරණය වැඩසටහනේ සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම මහා දාණය ඒ වගේම අද දවස පුරාවටම එවන් වූ තවත් සුවිශේෂී වැඩ කටයුතු රාශියක් මේ මොහොතේ සංවිධානය වී තිබෙන මොහොතක නිවසේ සිට ඔබට හිරු ශ්‍රද්ධා භිවන්දන වැඩසටහන සමග සම්බන්ධ වීමට හැකියාවක් තිබෙන බව නිරන්තරයෙන් මතක් කරනවා. ඉතින් අපි අද දවසේදී මේ විදිහට මේ පින්බිම මූලික කරගෙන මේ සිදු කරන කටයුත්තේදී ඔබේ සහභාගීත්වය රූපවාහිනී ත්‍රිවිධ ඉදිරියේදී සිදු කරයි කියන විශ්වාසයත් සමග අප සූදානම් මේ මොහොතේදී ප්‍රධාන පාලක මැදිරිය වෙතට යොමු වන්නට නැවතත් යුදගනාව ඓතිහාසික මේ රාජමහා විහාරස්ථානයේ සිට සජීවී ලෙසින් හිරු ශ්‍රද්ධා භිවන්දන වැඩසටහන තුලින් හමු වන බලාපොරොත්තු වෙමි.
හිරෝ ශ්‍රද්ධා පිවන්දනා